ඔව් අද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ මට ඇමතිකම හම්බුණා. මම හිතනවා මට මේ වෙලාවේ රට මේ වගේ තිබුණාට ඉන්වෙස්ට්මන්ට් ගේන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකෙන් රැකිරක්ෂා නිෂ්පාදන රැකිරක්ෂා හදන්න මම හිතන්නේ මට ඒක ලොකු අභියෝගයක් නෙවෙයි. මම හිතනවා මට ඉදිරියේදී ඒ රැකිරක්ෂා ටික නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. නෑ නෑ මට ඇත්තටම පාස්පෝර්ට් ඒ පෝර්ට් සිටි වගේ හැම ඒරියා එකම තියෙනවා ටෙක්නෝපාක් මේ ඉතින් ඒකින්ද දැන් පාස්පෝර්ට් ගත්තොත් එහෙම අපි මම හිතන්නේ සුමානයක් වගේ කාලයක් ඇතුළත අපිට මාතරින් ඒ වගේම නුවරින් ඒ වගේම වවුනියා වගේ ප්‍රදේශවලින් දවසෙන් පාස්පෝර්ට් ගන්න අපි වැඩපිළිවෙලක් දැනටමත් මම කතා කරලා තියෙනවා. මං හිතනවා ගොඩක් දුරට පුළුවන් වෙයි කියලා. ඔව් මං ඇත්තටම දැන් දවස් 4 5ක වෙලේ ඉඳලා ඒක කතා කරගෙන කොහොමද අඩු කරන්න කියලා කතා කරමින් ඉන්නේ. ඉතින් මං හිතන්නේ සුමානයක් වගේ ඇතුළත ඒ තදබදයේ ඔබතුමාලාට බලා ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඇත්තටම මේ වගේම ගිහිල්ලා ඉන්ටර්වයුව කරලා අඩුපාඩු ටික කියන්න මං එතකොට ඒකට පිළියම් ටික යොදන්නම්. එහෙමයි මම යුද්ධේ තියෙන වෙලාවෙත් ගෙනාපු එකේ නැහින්දා මට ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් දැන් ඇත්තටම මෙහෙමයි දැන් පැද්දෙන එක දැන් දැන් අදනේ මම නැවට නැග්ගේ. ඉතින් ඒකින්ද මම මට දෙන්න කාලයක් මොකද මට ක්ෂණිකව මෙයා කරන්න බෑ. හැබැයි මට එහෙම මේ වැඩි කලක් මම ඕගලංගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම දෙන්න මට තව සුමානයක් දෙකක් මම එතකොට හරියටම කියන්නම් මොකද කරන්න පුළුවන් කියලා. සැලසුම් හදලා ඉවරයි. සැලසුම් හදලා ඉවරයි. ඔබතුමාට පූර්ණ නිදහස ලැබිලා තියෙනද ඕන දෙයක් කරන්න? ඔව් ඉතින් මෙහෙම නෑ. ඇමති කෙනෙක් වුණාම ඇත්තටම Tamanට බලතර තියෙනවා. වැඩ කරන එක තමයි තියෙන්නේ. නෑ මෙහෙමනේ දැන් ආයෝජන මණ්ඩලයේ ඕගොල්ලෝ දන්නවා කාගේ හරි අප්‍රූවල් එකක් ගන්න ගියොත් මාස දෙක තුනක් යනවා. මේ ඕගොල්ලෝ අඟහරුවාදේ ඉඳලා බලන්න මම දවසෙන් අප්‍රූවල් එක දෙනවා. ඒක ඉතින් කරනවා මේක මම කරපු එකනේ. නෑ මෙහෙම රාජ්‍ය නිලධාරින්ගේ නෙමෙයි උඩ ඉන්න අයගේ ඩිරෙක්ෂන් එක තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ එච්චර ලොකු දෙයක් කියලා. මම කිව්ව එක දවස් 14ක් වගේ මට යයි සැලැස්මක් ඉදිරිපත් කරන්න රෝඩ් මැප් එකක්. හැබැයි මට ඊට ඉස්සෙල්ලා අඟහරුවාද වෙනකොට බලා ගන්න පුළුවන් BY කරේ නායට දවසින් අප්‍රූවල් එක හම්බ වෙනවද නැද්ද කියලා. අපි මෙහෙම තියෙන සැලසුම් ටික මෙහෙමයි එතකොට ඕගොල්ලෝ දැන් මගෙත් එක්ක කතා කරන්නේ. එතකොට තව සුමාන දෙකකින් කතා කරලා බලන්නකෝ වැඩ කරනවද නැද්ද කියලා. ඔබතුමාගේ ව්‍යාපාර ඔබතුමාගේ මග ඇරෙයිද? නෑ මෙහෙමයි මම ව්‍යාපාරවලින් එළියට ඇවිල්ලා තමයි මේ ඇමතිකම් බාරගත්තේ. ඉතින් ඒකින් දා ඒ ගැන එච්චර මම බොරි නෑ. මොකද මට ෂෙයාස් තමයි දැන් අයිතිය තියෙන්නේ. හැබැයි මගේ ඔක්කොම දාලා ආවේ මොකටවත් නෙවෙයි. මොකද මේ වගේ වෙලාවක අපිට රජයට උදව් කරන්නේ නැත්නම් අපිට එහෙම වෙලාවක් ඉන්නෙත් නැහැ උදව් කරන්න.
දැන් ඔබතුමා ඔය කියන මේ ආයෝජන වර්ධනය කරනවා කියන එක අපිට 100% අවස්ථාව වගේ හිතෙන්නේ. අපෙන් පහුගිය කාලේ අපිට මතකයි ඩොලර් සම්බන්ධයෙන් ඔබතුමා සංකේත සම්බන්ධයෙන් ගමු කතාවක් ගියා. මේ ශනික විසඳුමක් කෙටි කාලින විසඳුමක් දැන් අර කාලයක් වෙනනම් ඔබතුමා මොකක්ද රට වෙනුනේ? මෙහෙමයි මගේ තියෙන ආයෝජන ප්‍රවර්ධන පැත්තෙන් තියෙන මම වැඩ ටිකයි පාස්පෝර්ට් පැත්තෙන් තියෙන වීසා වල තියෙන ප්‍රශ්නයි මම විසඳලා දෙන්නම් ඉමිඩියට්ලි. නෑ මොකද දැන් ඇත්තටම දැන් පාස්පෝර්ට් වගේ එකක් ගත්තොත් මේ යාපනයේ ඉන්න මිනිස්සයා එක්ක වවුනියාවට එන්න ඕනේ. හැබැයි දවසෙන් ගන්න ඕන කොළඹ එන්න ඕනේ. හැබැයි අපි ඒ වගේ පාස්පෝර්ට් තව දිස්ත්‍රික්ක පහක දානවා. එතකොට ඒ කොළඹට එන්න තියෙන ප්‍රශ්න ටික අඩු කරන්න. මෙහෙමයි දැන් මගේ තියෙන يعني දැනට හම්බෙලා තියෙන මිනිස්ට්‍රි එක ඇතුලේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික මම විසඳනවා. මගේ ඒ ලැබිලා තියෙන ඒරියා එක එක මං හිතන්නේ මට වැඩ කරන්න අමාරුයි කියලා. මොකද මම රජයේ ඉස්සර වැඩ කරලා තියෙනවානේ. ඉතින් ඒක හින්දා මට හැමොත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. නෑ මට ප්‍රශ්නේ වා දුරයි මට මෙහෙමයි දැන් ඇත්තටම ප්‍රශ්න තියෙනවා නම් ඒක දෙපාරක් හරි වැස්සල විසඳන්න ඕනනේ. ඉතින් ඒක හින්දා එන එන විදිහට අපි ඒ ඒ ඒ ඒ ඒ ටික බලමු කොහොමද කරන්න තියෙන්නේ කියලා. මම නම් මෙහෙමයි මං කාටවත් විවේචනය කරන්න මෙහෙමයි රාජ්‍ය නිලධාරින්ට එහෙම විවේචනය කරන්න නැහැ. මම රාජ්‍ය නිලධාරින්ට වැඩ කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අයට උඩින් ඩිරෙක්ෂන් එකක් දුන්නොත් එහෙම එහෙම වැඩ කරන්නේ නැහැ කියලා කොටසක් නැහැ. ඒ හැමෝම කැමති තමන්ගේ රට දිනු කරන්න. ඉතින් ඒක හින්දා මම එහෙම මට එහෙම නෙගටිව් කතාවක් නැහැ. මොකද හොඳ නැති කෙනෙක් ඉන්නව නම් හරි යාව හදාගෙන වැඩේ කරන එක තමයි අපේ යුතුකම. ඒ වගේ වැඩවලට එහෙම පස්ස ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඉතින් මම කරපු දේවල් හින්දා එහෙම එච්චර කරන්න දෙයක් නැහැ. මම එක්ස්පීරියන්ස් එකෙන් කතා කරන්නේ. නෑ අපි ඉස්සෙල්ලා මේ 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 ලැබිච්ච ප්‍රමාණයෙන් මේ වැඩ ටික අපි කරලා ඉමුකෝ. එතකොට ඒ ඒ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි. මෙහෙමයි අපි හැමොත් එක්කම හොඳයි. මොකද මේ 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 කාගෙත් එක්කවත් අපි තරහ වෙලා නැහනේ. මොකද හැමොත් එක්කම එකතු වෙලා තමයි රටක් ගොඩ ගන්න පුළුවන්. මොකද එහෙම නැතුව කොටසක් එක්ක තරහ වෙලා කොටසක් එක්ක විපක්ෂෙත් එක්ක තරහ වෙලා එහෙම ප්‍රශ්න වලට උත්තර හොයන්න නම් වෙන්නේ නැහැ. හැමොත් එක්කම කරන දෙයක් කතා බහ කරලා Tamanට ඊගෝ එකක් නැත්තම් ඒ අයත් එක්ක කතා බහ කරලා කරන එක තමයි හොඳම දේ. ඒතර විවේචනය කියන එක හරි අඩුයි. මම හිතන්නේ හැමොත් එක්කම කතා කරොත් සහයෝගය දෙයි. කතා නොකරන ඉඳ තමයි ඔය සහයෝගය නැහැ කියලා කියන්නේ. මෙහෙමනේ මම ව්‍යාපාර වලින් අයින් වෙලා ආවේ.
මට අනිත් එක එහෙම තරම් දෙයක් නැහැ මොකද මම ඕගලන් මම ටැක්ස් ගෙවන විදිහ බැලුවොත් එහෙම ඕගලන්ට තේරෙයි ඒ ඔය කියන දේවල් එහෙම මේ මේ මහා ලොකු දේවල් නෙමෙයි මොකද මම ගෙවන ටැක්ස් එක බැලුවොත් එහෙම ඒක ලොකු ප්‍රමාණයක් ඉතින් ඒකින්ද මං හිතන්නේ එහෙම මට අවශ්‍යතාවයක් තියෙයි කියලා ඒ ඔක්කොම දාලා ආවේ මම මේ වැඩේ කරන්න රට වෙනුවෙන් වැඩ කරන්න ආවේ මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන්ම දැනගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.